වෙල්කම් ටු ස්ටෝරිලෑන්ඩ්. එක ආදරණීය කපල් එකක් ඉන්නවා. එක දවසක් සැමියා ගෙදර එත්ති බිරිඳ අතුරුදහන් වෙලා. හොයන්න පුළුවන් හැමතැනම බැලුවත් බිරිඳ ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. අඩුතරමේ මල සිරුරක්වත් කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේක මිනී මැරුමක්ද එහෙමත් නැත්නම් පැහැර ගැනීමක්ද කියලා හරියටම දැනගන්න නම් ඔයාලට සම්පූර්ණ මූවි එකම බලන්න සිද්ධ වෙනවා. මූවී එකේ නම ගෝන් ගර්ල්. මේක 2014 රිලිස් කරපු ත්‍රිලර් කැටගරියකට අයත් වෙන මූවී එකක්. එහෙනම් දැන් අපි මූවී එකට යමු. මූවී එකේ ඕපනින් සීන් එක විදියට පෙන්වන්නේ නික් එයාගේ ගේ ඉස්සරහා හිටගෙන පාර දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ නික් එයාගේ නියුන් සහෝදරිය මාගෝ වැඩ කරන බාර් එකට යනවා. නික් මාගොට gift එකකුත් දීලා එයාගේ පවුල් ජීවිතය ගැන කතා කරනවා. මෙතනදී නික් එයාගේ බිරිඳ ගැන ගොඩක් කලකිරිල වගේ තමයි කතා කරන්නේ. ඒ වගේම අද තමයි නික් සහ එයාගේ බිරිඳ එමීගේ 5 වන විවාහ සංවත්සර දවස. මේ අතරේ අපිට එමී සහ නික් එකිනෙකා හමු වුණ අතීත කතාව පෙන්නනවා. නික් කියන්නේ සංගරාලියන කෙනෙක්. එමී කියන්නේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වගේම ධනවත් කෙනෙක්. දවසක් එමීගේ උත්සවයකට නික් සහභාගී වෙනවා. අන්න ඒ විදියට තමයි මේ දෙන්න මුණ ගැහෙන්නේ. ඔන්න දැන් ආපහු වර්තමාන කතාවට එනවා. මාගෝ එක්ක කතා කරමින් ඉන්න අවස්ථාවේදී නික්ගේ අසල්වැසියෙක්ගෙන් කෝල් එකක් එනවා එයාලගේ පූසා එළියේ ඉන්නවා කියලා. ඉතින් නික් ඉක්මනටම ආපහු ගෙදර යනවා. ඒ වෙද්දිත් පූසා එළියේ ඉන්නේ. ඉතින් නික් පූසවත් අරන් ගේ ඇතුළට යද්දි දකිනවා ගේ ඇතුලේ බඩු මුට්ටු පෙරලිලා තියෙනවා. මොනව හරි කලබලයක් සිද්ධ වෙලා තියෙනවා කියලා තේරුණ නික් එමීට කතා කරනවා. හැබැයි එමීගෙන් සද්දයක් නැහැ. ගෙයි හැමතැනම එමීව හෙව්වත් හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් නික් තමන්ගේ බිරිඳව කවුරු හරි පැහැරගෙන කියලා හිතාගෙන පොලිසියට ඒ ගැන පැමිණිලි කරනවා. මේ පැහැර ගැනීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කරන්න පොලිසියෙන් රහස් පරීක්ෂකවරියක්ව දානවා. මේ රහස් පරීක්ෂකවරියගේ නම රොන්ඩා. ඉතින් රොන්ඩා සහ එයාගේ සහායකයා නික්ගේ ගෙදරට ඇවිත් ගේ පරීක්ෂා කරලා බලනවා. මෙතනදී රොන්ඩා අහනවා ඔයාලා මේ ගෙදරට ඇවිත් කොච්චර කාලද කියලා. නික් කියනවා අපි රෙන්ට් එකට ඉන්නේ දැන් අවුරුදු 2ක් විතර වෙනවා කියලා. ඇත්තටම නික් සහ එමි මෙහෙට ඇවිත් තියෙන්නේ අම්මා අසනීප වුණ නිසා. හැබැයි දැන් අම්මා මිය ගිහින් ටික කාලයක් ගත වුණත් එමි සහ නික් තවමත් මේ ගෙදර තමයි ජීවත් වෙන්නේ. මේ අතරෙදි තමයි රොන්ඩා හරියටම දැනගන්නේ එයා මේ හොයන කාන්තාව එමි කියන ප්‍රසිද්ධ ලේඛිකාව කියලා. ඇත්තටම එමීට මිලියන ගානක පාඨකයෝ ඉන්නවා. ඔය අතරේ රොන්ඩා දකිනවා කුස්සිය ලේපැල්ලමක් තියෙනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ පොලිසිය අය නික්ගේ ඇඟිලි සලකුණු සහ DNA ගන්නවා. මේ අතරේ රොන්ඩා ඇවිත් අහනවා ඔයා මොනවද කරන්නේ කියලා. එතකොට නික් කියනවා එයාට අයිති බාර් එකක් තියෙනවා, ඒකේ වැඩ කටයුතු සහ කොලෙජ් එකේ ගුරුවරයෙක් විදියට උගන්වනවා කියලා. මේ වෙලාවේ රොන්ඩා අහනවා එමීට යාළුව හිටියද කියලා. නික් කියනවා එයාට එහෙම යාළුව කවුරුත්ම නැහැ කියලා. ඊළඟට රොන්ඩා කියනවා ඔයා එමීගේ අතුරුදහන් වීම ගැන එයාගේ දෙමව්පියන්ට දන්වන්න කියලා. ඉතින් නික් පොලිසිය ඉදීම එමීගේ අම්මටයි තාත්තටයි එමීගේ අතුරුදහන් වීම ගැන කියනවා. ඔන්න ආපහු අපිට එමී සහ නික්ගේ අතීත කතාවක් පෙන්නනවා. මේ දෙන්න එයාලගේ දෙවෙනි විවාහ සංවත්සරේ සමරනවා. මෙතනදී දෙන්න නොදැනුවත්වම දෙන්නට අරන් තියෙන්නේ එකම ජාතියේ gift එකක්. ඉතින් මේ දෙන්න ගොඩක් සතුටු වෙනවා දෙන්නගේ අදහස් පවා එකිනෙකට ගොඩක් ගැලපෙනවා කියලා. දැන් ආපහු අපිට වර්තමානයේ පෙන්නනවා. රොන්ඩා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම නැවත නික්ගේ ගෙදර පරීක්ෂා කරන්න යනවා. ඔය වෙලාවේ එතනට ආපු නොයෙල් කියන අසල්වාසී ගෑනු කෙනා රොන්ඩට කියනවා එයා එමීගේ හොඳම යාළුවෙක්, ඒ නිසා එමී ගැන එයාට කතා කරන්න දෙයක් තියෙනවා කියලා. නමුත් රොන්ඩා නොයෙල් එක්ක පස්සේ කතා කරන්නම් කියලා පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න යනවා. මෙතනදී එක නිලධාරියෙක් කියනවා කුස්සිය ලේ ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා සහ ඒකට සාක්ෂි හම්බ වුණා කියලා. ඔය අතරේ රොන්ඩාගේ සහායකයා කියනවා ගෙදර ඔප්පුව, ක්‍රෙඩිට් කාඩ් සහ බාර් එක තියෙන්නේ එමීගේ නමට කියලා. මෙතනදී නික් කියපු පරස්පර සිදුවීම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි එමීට යාළුව නැහැ කියලා කිව්වා. හැබැයි නොයෙල් කියලා යාළුවෙක් ඉඳලා තියෙනවා.
කිව්වා. දෙවෙනි එක තමයි බාර් එක නික්ට අයිති එකක් කියලා කිව්වා. නමුත් ඇත්තටම ඒක අයිති එමීට. තවදුරටත් පරීක්ෂණ කටයුතු සිද්ධ කරද්දී රොන්ඩට අමුතු දෙයක් හම්බ වෙනවා. ඒ තමයි පළවෙනි ඉඟිය කියලා ලියලා තියෙන ලියුමක්. ඔන්න ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ පහුවදා උදේ නික් මාගෝ එක්ක පොලිසියට යනවා. ඒ වෙද්දි එමීගේ දෙමව්පියොත් ඇවිල්ලා ඉන්නේ. එමී කියන්නේ මිලියන ගානක පාඨකයෝ ඉන්න ප්‍රසිද්ධ ලේඛිකාවක් නිසා මේ අතුරුදහන් වීම ගැන මාධ්‍යට කියන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් පොලිසිය අය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් නික් සහ එමීගේ දෙමව්පියෝ එමීගේ අතුරුදහන් වීමේ සම්පූර්ණ කතාව සහ එමීව හොයන්න උදව් කරන්න කියලා කියනවා. මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව රොන්ඩ එමීගේ දෙමව්පියන්ගෙන් සහ නික්ගෙන් ප්‍රශ්න කරනවා. මෙතනදී එමීගේ අම්මයි තාත්තයි නික් නොදන්න එමීගේ කලින් අෆෙයර්ස් දෙකක් ගැන කියනවා. ඒ තමයි එමී කලින් යාළු වෙලා ඉඳලා තියෙනවා ඩේසි කියලා ධනවත් කෙනෙක් එක්ක. හැබැයි එමී ඩේසි එක්ක තිබුණ සම්බන්ධය නතර කරාම ඩේසි සියදිවි නසා ගන්න උත්සාහ කරලා තියෙනවා. අනිත් කෙනා තමයි ටොම්. එමී ටොම්ට විරුද්ධව නඩුවක් පවා දාලා තියෙනවා. මේ වෙලාවේ රොන්ඩා නික්ගේ ගෙදරින් හොයාගත්තු ලියුම නික්ට පෙන්නලා අහනවා මේක ගැන දන්නවද කියලා. නික් කියනවා එමී නිතරම වගේ මේ විදිය සෙල්ලම් කරනවා. අනිවාර්යෙන් එමී එයාලගේ පස්වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි මේක කරන්න ඇත්ති කියලා. මේ ලියුමේ තියෙන්නේ ඔයා කැමතිම තැන මේක සුහදශීලී කාමරයක් කියලා. නික් කියනවා එයා මේ කියන තැන දන්නවා කියලා. ඉතින් මෙයාලා එතනට යනවා. ඒ තමයි නික්ගේ ඔෆිස් රූම් එක. එතන තවත් ලියුමක් තියෙනවා. ඒ ලියුමෙත් කලින් එක වගේ දෙවෙනි ඉඟේ කියලා ලියලා තියෙනවා. ඒක තියෙන්නේ අපි ගෙදර වැඩක් කරමු, ඔයා ඔත්තුකාරයා වෙන්න, මං එයාගේ පෙම්වතිය වෙන්නම්, දෙකටම ගමන් කරන්න අපි ගොඩක් කාලය ගත කරපු පොඩි දුමුරු පාට ගෙදර දිහාවට කියලා. මේ අතරේ රූම් එකේ තිබිලා රොන්ඩට රතුපාට කාන්තා යට ඇඳුමක් හම්බ වෙනවා. රොන්ඩ අහනවා මේක එමීගේද කියලා. නික් ඔව් කියලා කිව්වත් රොන්ඩ ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ අතරේ රොන්ඩ අහනවා දෙවෙනි ඉඟිය කියලා තිබුණ දුඹුරු පාට ගේ ගැන දන්නවද කියලා. නික් කියනවා එයා ඒක ගැන දන්නේ නැහැ කියලා. ඊළඟ සීන් එකෙන් පෙන්නනවා එදා රෑම නික් එයාගේ තාත්තට අයිති ගෙදරට යනවා. පේන විදියට මේ ගේ තමයි එමීගේ දෙවෙනි ඉඟියද කිව්ව දුඹුරු පාට ගෙදර. මේ ගෙදර තිබිලා නික්ට තවත් ලියුමක් හම්බ වෙනවා. මේකෙත් කලින් වගේම තුන්වෙනි ඉඟිය කියලා ලියලා තියෙනවා. ඔය වෙලාවේ පොලිසියෙන් මෙතනට එනවා කියලා තේරුණ නික් ලියුම හංග ගන්නවා. මේ ඇවිත් තියෙන්නේ රොන්ඩා. රොන්ඩා නික්ගෙන් අහනවා ඇයි මේ වෙලාවේ මෙහෙට ආවි කියලා. එතකොට නික් කියනවා මේක එයාගේ තාත්තගේ ගෙදර, එයා සාමාන්‍යයෙන් සතියට සැරයක් මෙහෙට එනවා කියලා. රොන්ඩා අහනවා අර ලියුමේ තිබුණ විදියට මේක නේද දුඹුරු පාට ගේ කියලා. නික් කියනවා නැහැ ඒ මේක නම් වෙන්න බෑ කියලා එතනින් යනවා. මේ අතරේ නික් තුන්වෙනි ලියුමත් කියවලා බලනවා. මේ ලියුමේ තියෙන්නේ මාව මවා ගන්න මම ගොඩක් නරක කෙල්ලෙක්, මට දඬුවම් විඳින්න ඕනේ, එතන පස්වෙනි සංවත්සරයට ඕනි බඩු තියෙනවා, දොර ඇරලා බලන්න කියලා. ඔන්න ආපහු අපිට එමී සහ නික්ගේ අතීත සිදුවීමක් පෙන්නනවා. මේ වෙද්දි එමී සහ නික්ගේ රස්සාවල් දෙකම නැති වෙලා තියෙන නිසා මෙයාලා ජීවත් වෙන්නේ එමීට ලැබිලා තියෙන අරමුදලින්. ඒ වගේම එමී එයාගේ අරමුදලින් විශාල මුදලක් එයාගේ දෙමව්පියන්ට දීලා තියෙන නිසා ආර්ථිකමය පැත්තෙන් ගැටලු ඇති වෙලා තියෙන්නේ. එමී ආර්ථිකයේ පැත්තෙන් ශක්තිමත් වෙන්න උත්සාහ කළත් නික් එමීගේ සල්ලි වලින් ඔහෙ කකා බිපි වීඩියෝ ගේම්ස් ප්ලේ කරමින් කාලය ගත කරනවා. මේ සිදුවීම් නිසා එමී නිතරම නික්ට රස්සාවක් හොයාගන්න කියලා කියනවා. හැබැයි නික්ට මේක කරදරයක් විදියට තමයි දැනෙන්නේ. කොටින්ම මේ වෙද්දි නික්ට එමීව එපා වෙලා තියෙන්නේ. ඔන්න ආපහු අපිට වර්තමාන කතාව පෙන්නනවා. මේ වෙද්දි එමීව හොයාගන්න ස්වේච්ඡාවෙන් මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙනවා. මේ අතරේ රොන්ඩා නික්ගෙන් නොයෙල් කියන එමීගේ යාළුවා ගැන අහනවා. නික් කියනවා එහෙම යාළුවෙක් එමීට නෑ කියලා. මේ පරස්පර කතා නිසා රොන්ඩට නික් ගැන පොඩි සැකයක් ඇති වෙනවා. ඔය වෙලාවේ නික් එක්ක කතා කරන්න ආපු කාන්තාවක් බලෙන්ම නික් එක්ක සෙල්ෆි එකක් ගන්නවා. වයිෆ් අතුරුදහන් වෙලා වෙනත් කාන්තාවක් එක්ක ඉන්න ෆොටෝ එකක් කවුරු හරි දැක්කොත් ඒක වැරදියට හිතයි කියලා හිතපු නික් ඒ කාන්තාවට කියනවා ෆොටෝ එක ඩිලීට් කරන්න කියලා. හැබැයි ඒ කාන්තාව ඒක ඇහුනේ නෑ වගේ ෆොටෝ එක ඩිලීට් නොකරම එතනින් යනවා.
ඔන්න ඊළඟට පෙන්නන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ අය සහ පොලිස් කණ්ඩායම එකතු වෙලා එමිව හොයනවා. මෙතනට එමිගේ යාළුවා නොයෙලුත් එනවා. නමුත් රොන්ඩා නොයෙල්ව ආපහු හරවල යවනවා. ඊළඟට පෙන්නන්නේ මාගෝ ටීවී බලමින් ඉන්නවා. මේ වෙලාවේ නිවුස් වලටත් එමිගේ අතුරුදහන් වීම ගැන කියනවා සහ නික් අර කාන්තාව එක්ක ගත්තු සෙල්ෆියත් මෙතනදි පෙන්නනවා. මේ සිදුවීමෙන් මිනිස්සුන්ට නික් ගැන හොඳ ප්‍රතිරූපයක් නම් ලැබෙන්නේ නැහැ. ඔය වෙලාවේ මාගෝ නික්ගෙන් අහනවා ඔයා මට නොකියපු මොනවා හරි දෙයක් තියෙනවද කියලා. නික් කියනවා එහෙම දෙයක් නැහැ කියලා. එදා රෑ නික් මාගෝගේ ගෙදරම තමයි නිදාගන්නේ. මොකද මේ වෙද්දි පොලිසියෙන් නික්ගේ ගෙදර පරීක්ෂණ කටයුතු සිද්ධ කරමින් තියෙන්නේ. ඔන්න ආපහු අපිට අතීත සිදුවීමක් පෙන්නනවා. එමි එයාගේ ඩයරියේ එයාගේ විවාහ ජීවිතය ගැන ලියනවා. අන්න ඒ කතාව තමයි අපිට අතීත කතාවක් විදියට සැරින් සැරේට පෙන්නන්නේ. රස්සාවක් නැතිව සල්ලෙත් නැතිව බලාපොරොත්තු නැති වුණ කෙනෙක් විදියට එමි එයාගේ දෙමව්පියන්ටත් සමු දීලා නික්ගේ ගෙදරට යනවා. මෙයාලා එහි යන්නේ නික්ගේ අම්මට පියයුරු පිළිකාවක් හැදිලා තියෙන නිසා. එමිට මේ ගෙදරට ආපු දවසේ ඉඳන් දැනෙනවා නික්ට එයාව තවදුරටත් වැදගත් කෙනෙක් නෙවෙයි කියලා. මොකද ගොඩක් වෙලාවට නික් එයාගේ දෙමව්පියෝ එක්ක තමයි ඉන්නේ. කොහොම හරි ටික කාලයක් ගත වුණාට පස්සේ නික්ගේ අම්මා මිය යනවා. ඊට පස්සේ එමි එයාගේ අරමුදලෙන් ඉතිරි වුණ සල්ලි වලින් නික්ට බාර් එකක් අරන් දෙනවා. නමුත් ඒකත් බොරු වියදමක් විතරයි වෙන්නේ. ඔන්න ආපහු වර්තමානයේ පෙන්නනවා. මේ වෙලාවේ නික්ව හොයාගෙන ගෑනු ළමයෙක් එනවා. ඒ තමයි නික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇන්ඩි. ඇන්ඩි කියන්නේ නික් උගන්නන කොලෙජ් එකේ ශිෂ්‍යාවක්. මෙතනදී නික් කියනවා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒ නිසා අපි ටික කාලයක් හම්බෙන්නේ නැතිව ඉමු මේ දේවල් සමතේකට පත්වනකම් කියලා. එතකොට ඇන්ඩි අහනවා ඔයා එමිගෙන් ඩිවෝස් වෙන්න නේද ඉන්නේ කියලා. එතකොට නික් කියනවා ඔය කතාව කාටවත් ඇහෙන්න කියන්න එපා. ඒ ගැන කවුරු හරි දැනගත්තොත් එමිගේ අතුරුදහන් වීමට එයා නිකන්ම වැරදිකාරයා වෙයි කියලා. කොහොම හරි එදා රෑනික් ඇන්ඩි එක තමයි කාලය ගත කරන්නේ. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ රොන්ඩා මත්ද්‍රව්‍ය භාවිත කරන ගැන්සියක් ඉන්න තැනකට යනවා. මෙතනදි රොන්ඩා එමිගේ ෆොටෝ එකක් පෙන්නලා අහනවා මේ ගෑනු කෙනාව දැක්කද කියලා. එතකොට ඒ පුද්ගලයා කියනවා ඔව් දැක්කා, එයා වැලන්ටයින් දවසේදී පොඩි තුවක්කුවක් ඉල්ලගන්න ආවා කියලා. ඔන්න ආපහු අපිට එමි වැලන්ටයින් දවස ගැන ඩයරිය ලියපු කතාව පෙන්නනවා. මේ වෙද්දි නික්ට එමි එක්ක ගෙවන විවාහ ජීවිතය එපා වෙලා තියෙන්නේ. හැබැයි නික් එමිව ඩිවෝස් කරන්නේ නැහැ. මොකද බාර් එක, ක්‍රෙඩිට් කාඩ් එක පවා හැම එකක්ම එමිගේ නමට තියෙන නිසා. ආපහු අපිට වර්තමාන කතාව පෙන්නනවා. පහුවදා උදේ නික් ඇන්ඩිව මාගුට හොරෙන් ගෙදරින් පිටත් කරනවා. හැබැයි මේ සිදුවීම මාගු දැකලා නික්ට හොඳටම බැනලා ඇන්ඩි ගැන විස්තර අහනවා. එතකොට නික් කියනවා ඇන්ඩිට වයස 20යි, එයා මගේ කොලෙජ් එකේ ළමයෙක්, අවුරුදු එකහමාරක ඉඳන් තමයි FIA එක තියෙන්නේ කියලා. මාගු කියනවා බැරි වෙලාවත් මිනිස්සු මේ FIA එක ගැන දැනගත්තොත් එමීට මොනවා හරි කරලා තියෙන්නේ ඔයා කියලා සැක කරන්න ගනි කියලා. එතකොට නික් කියනවා දැනටමත් රොන්ඩට එයාගේ ඔෆිස් එකේ තිබිලා කාන්තා යට ඇඳුමක් හම්බ වුණා කියලා. හැබැයි ඒක හරියටම ඇන්ටිගෙද එමිගෙද කියලා දන්නේ නැහැ කියලා නික් කියනවා. මේ කතාව ආපු මාගොට ගොඩක් තරහ ගිහින් ටීවී එක දාලා පෙන්නනවා. මේ වෙද්දි ටීවී එකේ වැඩසටහනක පෙන්නනවා නික් අර කාන්තාව එක්ක ගත්තු ෆොටෝ එක. මෙතනදී ටැනර් කියලා ලෝයෙක් කෙනෙක් අදහස් දක්වනවා නික් කියන්නේ නිර්දෝෂී පුද්ගලයෙක් කියලා. මේක දකින මාගෝ කියනවා බැරි වෙලාවත් එමිගේ පැහැර ගැනීමට කොටු වුණොත් කුලියට ගන්න හොඳම ලෝයර් මෙයා තමයි කියලා. ඒ වගේම මාගෝ නික්ට ආපහු එයාගේ ගෙදරට යන්න කියලාත් කියනවා. මේ අතරේ අපිට පෙන්නනවා රොන්ඩගේ සහායකයා අහනවා නික්ව අත්තඩංගුවට ගන්නෙ නැති ඇයි කියලා. රොන්ඩා කියනවා හරියට සාක්ෂි නැතිව එයාව එහෙම අත්තඩංගුවට ගන්න බෑ කියලා. මේ අතරේ එතනට තවත් නිලධාරියෙක් ඇවිත් කියනවා එමි අතුරුදහන් වුණ දවසේ ගෙදර ලේ ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා. පේන විදියට මොකක් හරි දෙයකින් පහර දීලා වගේ. හැබැයි ඒ පහර දීමෙන් එමි ආපහු නැගිට්ටද ෂුවර් නෑ කියලා. එතකොට රොන්ඩ අහනවා එමිගේ වෛද්‍ය වාර්තා ආවද කියලා.
නිලධාරියා කියනවා ඒක අතරෑ වෙද්දි හම්බ වෙයි කියලා. ඊළඟට පෙන්නන්නේ එමීගේ අතුරුදහන් වීම ගැන නැවත මාධ්‍ය ප්‍රකාශනයක් තියෙනවා. මෙතන එමීව හොයන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ අය තමයි ඉන්නේ. ඔය වෙලාවේ නික් මිනිසුන්ට බොරුවට කියනවා එමීව හොයාගන්න උදව් කරන්න එයා ගොඩක් එයාගේ බිරිඳට ආදරය කරනවා කියලා. හැබැයි ඇත්තටම නික් එමීට ආදරේ නැහැ. මේ මිනිස්සු අතරේ ඇන්ඩිත් ඉන්නවා. මේ කතාව අහපු ඇන්ඩි ගොඩක් දුක් වෙනවා. ඔය අතරේ එමීගේ යාළුවා නොයෙල් එතනට ඇවිත් කෑ ගහනවා ඔයා ඔයාගේ ප්‍රෙග්නට් වයිෆ්ට මොකක්ද කරේ කියලා. මේ අමුතු කතාව අහපු මිනිස්සු ගොඩක් කලබල වෙන්න ගත්තු නිසා නික් එතනින් යනවා. මේ සිදුවීමෙන් පස්සේ හැමෝම නික්ව සැක කරන්න ගන්නවා සහ මීඩියා වලින් නික්ගේ ගෙදරට එනවා. මේ අතරේ රොන්ඩා නික්ගෙන් අහනවා එමී ප්‍රෙග්නට් කියන කතාව ඇත්තද කියලා. නික් කියනවා එහෙම දෙයක් වෙන්න බෑ, අනික නොයෙල් කියන්නේ එමීගේ යාළුවෙකුත් නෙවෙයි කියලා. ඒත් එක්කම රොන්ඩා නොයෙල් සහ එමී එකට ගත්තු ෆොටෝ වගයක් පෙන්නලා කියනවා මේ ෆොටෝ වලින් නම් පෙන්නේ හොඳම යාළුව වගේ කියලා. ඊළඟට රොන්ඩා වාර්තා වගයක් පෙන්නලා කියනවා එමී ප්‍රෙග්නට් වෙලා ඉඳලා තියෙන්නේ කියලා. ඒ වගේම කුස්සියේ තිබිලා ලේ වගයක් හම්බ වුණා, ඒවත් කවුරු හරි පිහදාලා තියෙනවා, මේ දේවල් නිසා නික් ප්‍රධාන සැකකාරයා වෙනවා කියලාත් කියනවා. ඒ වගේම රොන්ඩා නික්ගේ ක්‍රෙඩිට් කාඩ්ස් පරීක්ෂා කරලා ඒකේ රිපෝට් එකකුත් පෙන්නලා කියනවා නික් ඩොලර් ලක්ෂ ගානක ණය මුදලක් ගෙවන්න තියෙනවා සහ නික් ගත්ත ලොකු බඩු ලිස්ට් එකකුත් තියෙනවා කියලා. හැබැයි නික් කියන්නේ එයා එහෙම කිසිම බඩුවක් ඕඩර් කරේ නෑ කියලා. ඊළඟට රොන්ඩා ආපහු එමීගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකේ ලියකියවිලි වගයක් පෙන්නලා අහනවා ඇයි හදිස්සියම එමී එයාගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක වැඩි කරේ කියලා. එතකොට නික් කියනවා ඒක එමීගේ කැමැත්තටයි කරේ කියලා. රොන්ඩා දිගින් දිගටම නික්ව සැක කරනවා වගේ ප්‍රශ්න අහපු නිසා නික්ට ගොඩක් තරහ ගිහින් කියනවා මෙතනින් එහාට එයා ලෝය කෙනෙක් එක්ක ඇවිත් විතරයි රොන්ඩා අහන දේවල් වලට උත්තර දෙන්නේ කියලා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ රොන්ඩා නික්ගේ තාත්තට අයිති ගෙදරට ගිහින් එදා රෑ නික් ගෙදරට ඇවිත් මොනවද කරේ කියලා පරීක්ෂා කරනවා. මේ අතරේ නික් තාත්තගේ ගෙදරින් හොයාගත්තු ලියුමි මොනව ගැනද එමී අදහස් කරේ කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ටික වෙලාවකට පස්සේ නික් ඒක තේරුම් අරන් එමී කිව්ව ස්ථානයට යනවා. අනික් පැත්තෙන් රොන්ඩට නික්ගේ තාත්තගේ ගෙදර තිබිලා බාගෙට පිලිස්සුන එමීගේ ඩයරි එක හම්බ වෙනවා. මේ ඩයරියේ අවසානෙට එමී ලියලා තියෙනවා එයාගේ කුසේ ඉන්න දරුවා ගැන. ඒ වගේම මේ දරුවා විවාහයේ බේරගනීවි සහ සමහර විට නික් එයාව මරලා දායි කියලත් සඳහන් වෙලා තියෙනවා. මේ අතරේ නික් එමීගේ ලියුමේ සඳහන් කරලා තිබුණ ස්ථානයට ගිහින් දොර අරිනවා. ඇත්තටම එතන තියෙන්නේ රොන්ඩා ටිකකට කලින් නික් ගත්තයි කිව්ව බඩු ලිස්ට් එකට අදාළ බඩු ටික. හැබැයි ඇත්තටම මේ දේවල් ටික නික් ඕඩර් කරලා නැහැ. නික් මේ ගැන මාගොඩත් පෙන්නනවා. මේ වෙද්දී නික් තේරුම් ගන්නවා එමී මැරිලා නැහැ වගේම එමීට ඕන වෙලා තියෙන්නේ නික්ව පොලිසියට කොටු කරන්න කියලා. ඔන්න දැන් තමයි අපිට එමීගේ ඇත්තම කතාව පෙන්නන්නේ. ඇත්තටම එමීව කවුරුවත් පැහැරගෙන නැහැ වගේම එමී මැරිලා නැහැ. එමීට ඕනි එයාගේ වංචාකාර සැමියා වන නික්ව පොලිසියට අහු කරවන්න. මොකද මේ වෙද්දිත් එමී නික් සහ ඇන්ඩිගේ සම්බන්ධය ගැන දන්නවා. තමන්ගෙම සල්ලි වලින් තමන්ටම ද්‍රෝහි වුණ සැමියාට පාඩමක් උගන්වන්න තමයි එමීට ඕනි වෙලා තියෙන්නේ. මේ වෙද්දි එමී පැනලා යන ගමන් ඉන්නේ සහ මෙතනදී අපිට එමී එයාගේ ප්ලෑන් එක කරේ කොහොමද කියලා පෙන්නනවා. එමී එයාගේ ප්ලෑන් එකේ කොටසක් විදියට තමයි නොයෙල් කියන කාන්තාව එක්ක යාළුවෙක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ නොයෙල් එක්ක විවාහ ජීවිතේ නීරස දේවල් ගැන කියලා නික් කියන්නේ නරක කෙනෙක් කියලා නොයෙල්ට ඒතු ගන්නනවා. ඊළඟට එමී එයාගේ ක්‍රෙඩිට් කාඩ් වලින් එක එක දේවල් අරන් ගෙදර මුදල් ප්‍රශ්නයක් ඇති කරවනවා සහ එයාගේ ජීවිත රක්ෂණේ වැඩි කර ගන්නවා. ඊට පස්සේ එයාට පැනල යන්න කාර් එකකුත් සල්ලි දීලා ගන්නවා. ඊළඟට එමී තවත් ගෙවල් ළඟ ප්‍රෙග්නට් කාන්තාවක් යාළු කරගෙන ගෙදරට ගෙන්නලා ඒකෙනා බාත්රූම් එකට ගියාට පස්සේ හොරෙන්ම මුත්‍රා අරගෙන තමයි එයා ප්‍රෙග්නට් කියලා පෙන්නන්න ඕනි සාක්ෂි හදාගත්තේ. ඊට පස්සේ නික් ගෙදරින් පිටත් වෙනකන් බලන් ඉඳලා ගෙදර බඩු මුට්ටු පෙරලලා එයාගෙම ඇඟේ ලේ අරන් කුස්සිය අපරාධයක් වෙලා වගේ පේන්න ඒ ලේ ටික බිම හලලා පස්සේ ලේ ඔක්කොම පිහදානවා. ඒ වගේම ලේ වලින් තවරපු පොල්ලකුත් අරන්
ගිලිමැලයට දානවා. ඊට පස්සේ බොරු ගොඩක් ලියපු එයාගේ ඩෑරිය අරන් නික්ගේ තාත්තගේ ගෙදරට ගිහින් වාගෙට පිලිස්සෙන්න දානවා. මොකද එමේ හිතනවා එයාගේ ඉඟිලියපු ලියුම් වලින් පොලිසිය අය මේ ඩෑරිය හොයාගන්නවා කියලා. කොහොමහරි මේ හැමදේම ගානට ප්ලෑන් කරපු එමි එයාගේ බාහිර ස්වරූපය වෙනස් කරගෙන වෙනත් පළාතකට යනවා. මෙතනදි එමි නැන්සි විදියට එයාගේ අනන්‍යතාවය වෙනස් කරගන්නවා සහ එමිට යාළුවෝ දෙන්නෙකුත් හම්බ වෙනවා. අනික් පැත්තෙන් අපිට පෙන්නනවා ටීවී එකේ වැඩසටහනකදී නික්ගේ පැත්තට කතා කරපු ලෝයව නික් හම්බ වෙලා එයාගෙන් උදව් ඉල්ලනවා. ලෝයත් නික්ට උදව් කරන්න කැමති වෙනවා. හැබැයි මේ ලෝය අය කරන ගානට ටිකක් වැඩි. නමුත් මාගෝ ඒ හැම වියදමක්ම බලා ගන්නම් කියලා කියනවා. මෙතනදි ලෝය කියනවා එමි මේ වගේ දේවල් එයාගේ කලින් අෆියස් වලටත් කරලා ඇති. ඒ නිසා ඒ අය ගැන හොයලා බලන්න කියලා. ඉතින්නික් එදාම එමි කලින් යාළු වෙලා හිටපු ටොම් කියන කෙනාව මීට් වෙන්න යනවා. මෙතනදි ටොම් කියනවා එමි එයාට විරුද්ධව දූෂණ නඩුවක් දාලා තියෙනවා කියලා. හැබැයි ඇත්තටම ටොම් එමිව දූෂණය කරලා නැහැ. එමිගේ උවමනාවට තමයි ඒ දේවල් වෙලා තියෙන්නේ. මේ හැමදේම එමි ප්ලෑන් කරපු දෙයක් කියලා ටොම් කියනවා. ඊළඟට නික් එමි යාළු වෙලා ඉඳපු ඩෙසී කියන කෙනාව හම්බ වෙන්න යනවා. හැබැයි නික් එමි ගැන කතා කරන්න හැදුවත් ඩෙසි ඒකට කැමති වෙන්නේ නැ වගේම දොර වහලා ගේ ඇතුළට යනවා. මේ අතරේ රොන්ඩ එමිගේ බාගට පිලිස්සුන ඩයරිය කියවනවා. මෙතනදි සහායකයා අහනවා නික්ට විරුද්ධව හැමදේම හම්බ වෙලත් ඇයි නික්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. එතකොට රොන්ඩ කියනවා එයාට එමි ගැන සැකයි කියලා. මොකද නික් එමිගේ ඩයරිය හංගන්න තාත්තගේ ගෙදරට ඩයරිය අරන් ගියා නම් ඩයරිය සම්පූර්ණයෙන්ම පුච්චලා ඒ සාක්ෂිය මකලා දානවා. මොකද ඒ වගේ මිස්ටේක් එකක් කරගත්තොත් නික්ටමනේ පාඩු. ඊළඟට පෙන්නන්නේ නික් ලෝය එක්ක එමි එක්ක සිද්ධ වුණ හැම විස්තරයක්ම කියනවා. මෙතනදි ලෝය කියනවා ඇන්ඩි ගැන දැන්ම පොලිසියට කියන්නයි කියලා. මේ අදහසට නික් කැමති වෙන්නේ නැහැ. නමුත් ලෝය කියනවා එමීට මිලියන ගානක මිනිස්සුන්ගේ අවධානය තියෙන නිසා නික්ටත් ඒ අවධානය ගන්න වෙනවා. ඒ නිසා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඇන්ඩි ගැන කියන්නයි කියලා. අවසානයේදී නික් ඒ යෝජනාවට කැමති වෙනවා. ඊළඟට පෙන්නන්නේ එමි එයාට අලුතින් හම්බුණ යාළුවෙක් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා. මේ අතරේ එමි හංගන් ඉඳපු සල්ලි වගයක් බිමට වැටෙනවා. මේක දැකපු යාළුවෝ දෙන්න අහනවා ඔයා බොරු නේද කිව්වේ, ඔයාට සල්ලි තියෙනව නේද කියලා. එමි ඒකට මුකුත් කියන්නේ නැහැ. එදාරෑ එමි ඉන්න කාමරේට බලෙන් වගේ ආපු යාළුවෝ දෙන්න එමිට තර්ජනය කරලා එමි ගාව තිබ්බ සල්ලි ඔක්කොම ටික අරගන්නවා. තමන්ගේ බොරු අනන්‍යතාවය නිසා පොලිසියටවත් කම්ප්ලේන් කරන්න බැරි තැන එමි එයාගේ බඩු ටිකත් කාරකට දාගෙන එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ එමි ෆෝන් එකෙන් තවත් කෙනෙක්ට කෝල් කරනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා නික් මාධ්‍ය සාකච්ඡාවේදී කතා කරන්න ඕනි ආකාරය ගැන පුරුදු පුහුණු වෙලා සාර්ථකව එයාගේ පාපොච්චාරණය සිද්ධ කරනවා. මෙතනදී ලෝය කියනවා හෙට මේක විකාශය වුණාම ඔයාගේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ එමි කෝල් කරපු පුද්ගලයා එමිව හොයන්න එනවා. ඒ තමයි එමිගේ කලින් බොයිෆ්‍රෙන්ඩ් ඩෙසි. එමි ඩෙසිට බොරුවට කියනවා නික් එයාව මරන්න හැදුවා, ඒ නිසා තමයි එයා අතුරුදහන් වුණා වගේ බොරුවට රඟපෑවේ, එයාට හම්බ වෙන්න හිටිය දරුවත් නැති වුණා කියලා ගොඩක් අසරණ විදියට කියනවා. එතකොට ඩෙසි කියනවා අපි පොලිසියට ගිහින් හැමදේම කියමු කියලා. ඒත් එමි ඒකට කැමති වෙන්නේ නැහැ. මෙතනදී එමි අහනවා නික් වගේ මිනිස්සෙක් පොලිසියට කොටු වෙන එක හොඳ නැද්ද කියලා. එතකොට ඩෙසි කියනවා අනිවාර්යෙන් නික්ව පොලිසියට කොටු වෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඩෙසි එයාගේ ගඟගාව තියෙන ගෙදරට එමිව එකගෙන ගිහින් එහෙ නවතින්න දෙනවා. මේ නිවස ඇත්තටම සුඛෝපභෝගී නිවසක්. මෙතන එමිට අවශ්‍ය හැමදේම ඕනෙවටත් වඩා තියෙනවා. ඒ වගේම නිවසේ හැමතැනම CCTV කැමරා හයි කරලා තියෙන්නේ. මේ හැමදේම එමිගේ ආරක්ෂාවට කියලා ඩෙසි කියනවා. ඇත්තටම ඩෙසි තවමත් එමිට ආදරේ කරනවා. කොහොමහරි ඩෙසි ගෙදරින් යනකන් ඉඳපු එමි CCTV කැමරා තියෙන ස්ථාන ටික පරීක්ෂා කරලා බලනවා.
ඊළඟ දවසේ නික්ගේ මාධ්‍ය සාකච්ඡාව විකාශනය වෙනවා. මේක ඩෙසිස් සහ එමීත් බලනවා. මේ වැඩසටහන අන්තිමේදී නික් කියනවා, මං ඔයාට ආදරෙයි එමි, ඔයා ඉන්න තැනකින් එන්න මං ඔයාට පොරොන්දු වුණ විදියටම ඔයාව සතුටින් තියනවා කියලා. මේ වෙලාවෙදී ඩෙසි ටීවී එක ඕෆ් කරලා දානවා. කොහොම හරි නික් බලාපොරොත්තු වුණා වගේම එයාගේ මේ ප්‍රකාශය නිසා එයාට ගොඩක් මිනිස්සුන්ගේ අවධානය යොමු වෙනවා. මේ වෙලාවේ නික්ගේ ගෙදරට රොන්ඩ ඇවිත් නික්ව පොලිසියට එකගෙන යනවා. මෙතනදි රොන්ඩා එමීගේ ඩයරිය පෙන්නලා ඒ ගැන ප්‍රශ්න කරනවා. කොහොම හරි මේ ප්‍රශ්න කිරීම අවසානයේදී රොන්ඩා කියනවා, එමීව ඝාතනය කරා කියලා නික්ට විරුද්ධව සාක්ෂි හම්බ වෙලා තියෙන නිසා නික්ව අත්අඩංගුවට ගන්නවා කියලා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ එමී ඩෙසි එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා වගේ හැසිරෙනවා. ඊට පස්සේ ඩෙසි ගෙදරින් යනකම් ඉඳලා CCTV තියෙන ස්ථානයකට ගිහින් එයාවම ගැට ගහලා එයාට කවුරු හරි හිරිහර කරනවා වගේ රඟපානවා. මේකත් එමීගේ තවත් ප්ලෑන් එකක්. අනික් පැත්තෙන් පෙන්නනවා නික්ගේ ලෝය නික්ව අප මත නිදහස් කර ගන්නවා. මේ අතරේ ඩෙසි ආපහු ආවම එමී ඩෙසි එක්ක ආදරෙන් ඉන්නවා. මෙතනදි දෙන්න ලිංගිකව හැසිරෙනවා. මේ අතරතුරේදී එමී ඩෙසිගේ බෙල්ල කපලා මරලා දානවා. එමී මේ දේවල් කරේ ඩෙසි එයාව දූෂණය කරා වගේ පේන්න සලස්සවලා. ඊළඟ දවසේ උදේ ලේතවරුණ ඇඳුම පිටින්ම එමී නිග්ගේගේ ඉස්සරහට යනවා. මෙතනට මීඩියා වලිනුත් එනවා. නිග්ගාවට ආපු එමී බොරුවට සිහි නැතිව වැටෙනවා. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ එමීගෙන් පොලිසිය අය සිද්ධ වුණේ මොකක්ද කියලා අහනවා. එතකොට එමී කියනවා, ඩෙසි එයාව පැහැරගෙන එයාගේ ගඟ ළඟ තියෙන ගෙදරට අරන් ගිහින් ලිංගික අඩත්තේට්ටම් කරා ඒ දේවල් දරා ගන්න බැරි තැන එයා ආත්මාරක්ෂාව වෙනුවෙන් ඩෙසිව මැරුවා කියලා කියනවා. මේ අතරේ රොන්ඩට එමී ගැන සැක හිතිලා හරස් ප්‍රශ්න ඇහුවත් එමී ඒ ප්‍රශ්න මගහරිනවා. අනිත් උසස් නිලධාරීන් එමී කියන දේවල් ඇත්ත කියලා පිළිගත්ත නිසා රොන්ඩට නිශ්ශබ්ද වෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අවසානයේදී එමී ආපහු නික් එක්ක ගෙදරට යනවා. නික් ආපු ගමන් එමීට බනිනවා තමුන් මිනී මරුවෙක් ඇත්තටම තමුන් මොනවද කළේ කියලා. එතකොට එමී කියනවා, නැහැ මම මිනී මරුවෙක් නෙවෙයි, මම සටන්කරුවෙක්, ඔයා ගාවට එන්නයි මම සටන් කළේ කියලා. ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවේදී නික් එමීට ආපහු එන්න කිව්ව නිසා එයා ආපහු ආවි කියලා කියනවා. හැබැයි නික් කියනවා එයා එමීව අතාරිනවා කියලා. එතකොට එමී කියනවා, ඔයාට දැන්මාව අතාරින්න බැහැ, අතාරියත් ඔයාට එළියේ ඉන්න මිනිස්සුන්ගෙන් බේරෙන්න වෙන්නේ නැහැ කියලා. එතකොට නික් අහනවා එමීට ඇත්තටම දරුවෙක් හිටියද කියලා. එමී කියනවා ඉන්න පුළුවන් කියලා. එදා රෑ නික් එමී එක්ක නිදාගන්නේ නැහැ. මොකද එමී එයාට මොන වගේ දේවල් කරයිද කියලා නික්ට විශ්වාස නැහැ. පහුවදා නික් ලෝය රොන්ඩ සහ මාගෝ එක්ක එමී ඩෙසිව මරලා දාපු විදිය ගැන කියනවා. රොන්ඩ කියනවා එයාට මේ සම්බන්ධව ඇත්ත දැනගත්තත් නීත්‍යානුකූලව කිසිම දෙයක් කරන්න බෑ කියලා. ලෝයත් එයාගේ රාජකාරිය ඉවර නිසා එයාලට සමුදීලා යනවා. තමන්ගේ සහෝදරයාට සිද්ධ වෙලා තියෙන අසාධාරණය ගැන මාක ගොඩක් දුක් වෙනවා. අවසානයේදී නික්ට එමී එක්ක ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙන තරමට අසරණ වෙනවා. මේ අතරේ නික් සහ එමීව ඉන්ටර්විව් කරන්න TV චැනල් එකකින් එනවා. ඒකට යන්න එමී රෙඩි වෙන ගමන් නික්ට කියනවා එයා ප්‍රෙග්නන්ට් කියලා. එතකොට නික් කියනවා එයා එමීව ඇල්ලුවවත් නැණ කියලා. පේන විදියට මේකත් එමීගේ ප්ලෑන් එකේම තවත් කොටසක්. ඔන්න ඊළඟට පෙන්නන්නේ නික් සහ එමී ඉන්ටර්විව් එකේදී ගොඩක් ආදරණීය කපල් එකක් විදියට බොරුවට රඟපානවා. මෙතනදී එමී නිවේදිකාවට කියනවා එයාලා දැන් දෙමෝපියෝ වෙන්න යන්නේ කියලා. නික්ට ඒකට ඔව් කියනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. අවසානයේදී නික්ට එයාගේ බිරිඳට ඕනේ විදියට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. කොටින්ම නික් බිරිඳගේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මෙතනින් මේ මූවි එක එන්ඩ් වෙනවා. ඉතින් අද කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන මූවි එකකින් හමු වෙන්නම් දිගටම අපේ ස්ටෝරි ලෑන් YouTube චැනල් එකත් සමග රැඳී ඉන්න.